Nippon Paint Medifresh, a powerful combination of zinc, iron and silver. ජනාධිපතිවරයාට ඕනේ ජනාධිපති ධූරයේ බලය හීන වෙන එක වළක්වන්න ජනාධිපතිවරණය පවත්වන තුරුම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ නැතුව ඉන්න. බැසිල් රාජපක්ෂ මහතාට ඕනේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් ඕට්ටුවට ඇතිවෙන අහිතකර බලපෑම වළක්වා ගන්න. Start your master's degree from the highest ranking university in Sri Lanka. Register now for the next intake. ජනාධිපති වර්ණයේ ප්‍රතිඵල නිකුත් වෙන්න කලින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්ව ගන්න. දැන් මේ දෙපැත්තේම අවශ්‍යතාවය ඉටු වෙන ආකාරයට ජනාධිපති වර්ණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් එකම දවසේ පැවැත්වීම පිළිබඳ ආණ්ඩුව තුළ සාකච්ඡාවක් බරපතල ආකාරයෙන් සිද්ධ වෙන බව ඉතාම විශ්වාසනීය ආරංචි මාර්ගයකින් අපට දැනගන්න ලැබුණා. මැතිවරණ දෙක එකම දිනේ පැවැත්වීමට නීතියෙන් කිසිම බාධාවක් නැහැ. මැතිවරණ කොමිසම ජනාධිපතිවරණයේ නාම යෝජනා දිනය ප්‍රකාශයට පත් කරන දවසේම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මේ මැතිවරණ දෙක එකම දවසේ පැවැත්වීමේ හැකියාව ලැබෙනවා. ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් එකම දවසේ පැවැත්වුවොත් ජනාධිපතිවරයාට වගේම පොහොට්ටුවටත් වාසි. නමුත් අපි බලන්න ඕනි ජනාධිපතිට පොහොට්ටුවට වාසි ක්‍රමය මොකක්ද කියන එක නෙවෙයි, රටට වාසි ක්‍රමය මොකක්ද කියන එකයි. මේ මොහොතේ කිසිම පක්ෂයකට මැතිවරණයේදී 50%ක් ලබා ගන්න බෑයි කියන එක කවුරුත් දන්න තිත් ඇත්ත. ජනාධිපතිවරණයේදී ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ජනාධිපතිවරණයේදී පළවෙනි වටේ කාටවත් 50%ක් නැතිනම් දෙවෙනි සහ තුන්වෙනි වටේ මනාප ගණන් කරනවා. අපේ රටේ එවැනි මනාපයක් ලකුණු කරන්නේ නැහැ. ඉතින් අවසානයේදී 50%ක් නැතත් වැඩිම ඡන්ද ගන්න ලබාගත් අපේක්ෂකයා ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණු බව මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයට පත් කරනවා. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණයකදී එහෙම නැහැ. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවක් බලය පවත්වාගෙන යෑමට නම් පාර්ලිමේන්තුවේ සරල බහුතරය අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ සරල බහුතරය ආණ්ඩුවට නැති වුණාම පනතක් රෙගුලාසියක් යෝජනාවක් කිසිම දෙයක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න බැරි වෙලා ආණ්ඩුව අකර්මණ්‍ය වෙනවා. ඒ විතරක් නෙවෙයි, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව වසර දෙකමාරක් විසුරුවා හරින්නත් බෑ. එතකොට මොකද වෙන්නේ? ජනාධිපති ධූරයේ පළවෙනි වසර දෙකමාර ජනාධිපතිවරයාට කිසිම වැඩක් කරන්නත් බෑ. පාර්ලිමේන්තුව විසුරුවා හරින්නත් බැරිව රට අස්ථාවර වෙනවා. ඒ වසර දෙකමාර පුරාම පිල් මාරු කිරීම්, ඔලුගෙඩි මාරු කිරීම්, ඒ වගේම මන්ත්‍රීවරු විකිණීම් වැනි කාරණා හරහා රට අස්ථාවර වෙනවා මිසක් රටට සුබදායක කිසි දෙයක් වෙන්නේ නැහැ. ආර්ථික අර්බුදයක් මැද රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණොත් රට ගොඩ ගැනීමට නොහැකි අගාධයකට ඇදගෙන වැටීම කිසිම කෙනෙකුට වළක්වන්න බෑ. ජනාධිපතිවරයෙක් මුලින් තිබ්බොත් ජනාධිපතිවරණයේ දිනන අපේක්ෂකයා 35%ක් ගත්තත් ඔහුට ජනාධිපති වෙන්න පුළුවන්. ජනාධිපතිවරණයෙන් පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපතිවරණයේ දිනන අපේක්ෂකයාට පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගැනීමට හැකි මන්ත්‍රී ධූර ගණනක් ලබා ගැනීම. ජෙනුයින් ජපන් මෝටෝ ඔයිල් නම් ටොයෝටා ජෙනුයින් මෝටෝ ඔයිල් විතරමයි. කිසිසේත්ම දුෂ්කර වෙන්නේ නැහැ. මොකද දින්න පැත්තට රැල්ලක් ඇති වෙන නිසා. ඒ නිසා ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීමෙන් පමණයි ස්ථාවර පාර්ලිමේන්තුවක් බිහි කරලා රට ආර්ථික වශයෙන් ස්ථාවර කරන්න අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් බැසිල් රාජපක්ෂ මහත්තයා මෙච්චර බලපෑම් කරලා පාර්ලිමේන්තු මැතිවරණයක් කලින් තියාගන්න හදන්නේ ඇයි? ඒ රටට අවාසි වුණත් තමන්ට වාසි නිසා. ඔට්ටුවට වාසි දේ නෙවෙයි කළ යුත්තේ රටට වාසි දේ. රටට වාසි දේ නම් ජනාධිපතිවරණය පවත්වලහි ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමයි. ඔව්, ඒත් එක්කම දැන් පහුගේ හම්බන්තොටදී පොදුජන පෙරමුණේ නව ජාතික සංවිධායකවරයාගේ අරමුණු හම්බන්තොටින් කියලා මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරා. එහිදී ප්‍රකාශ කළා හිත්‍රිදීන් තිබුණා තමයි. නමුත් අපිත් එක්ක හිටපු කණ්ඩායම් වලට අපි නැවත ආරාධනා කරනවා, නැත්තම් ඒකේ වාසී යන්නේ පොදු සතුරට කියලා. ඔබතුමාලාට ඒ විදිහ ආරාධනාවක් ලැබුණද? ආරාධනාවක් ලැබුණොත් නැවත එකතු වෙනවා. ඇල්බර්ට් අයින්ස්ටයින් වරක් කිව්වා, එකම පරීක්ෂණය වෙනත් ප්‍රතිඵල බලාපොරොත්තුෙන් යමෙක් නැවත නැවත කරනවා නම් ඔහුට හොඳටම පිස්සු කියලා. එහෙනම් අපිට නම් පිස්සු නෑ. ඒ නිසා නැවත නැවත රාජපක්ෂවරුන්ව පරීක්ෂාවට ලක් කිරීමට තරම් පිස්සුවක් අපිට නැහැ.